හිරාමිට්ටුනි. සුපුරුදු පරිදි නැවත වතාවක් හිරුනිකා කියන කුඩු අම්මණ්ඩි බන්ධනාගාර රෝහලට මාරු කරලා තියෙනවා. මිට්ටුනි අපේ රටේ ඉන්න VIP හිරකාරෝ එළියේ ඉන්න තාක් කලක් කිසිදු රෝගයකින් තොරව හැමතැනම ගිහිල්ලා තැන් තැන්වල නිදිවැදලා බාල්නටලා හැබැයි රිමන්ඩ් කරනකොට හරි එහෙම නැත්නම් අච්චු කරනකොට හරි මුල් ලෙඩ්ඩු බවට පත් වෙනවා. මේක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මේක විහිළුවක් බවට පත් වෙන්නේ හිරුනිකා නිරන්තරයෙන්ම කුඩු දුමින්ද බන්ධනාගාර රෝහල ඉදීම සම්බන්ධයෙන් විවේචන එල්ල කරා. එහෙමනම් තමන් අච්චු කරාට පස්සේ බන්ධනාගාර රෝහලට රිංගලා ආරක්ෂා වෙන්න ඇයට තියෙන අයිතිය මොකක්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ වෙනකොට හිරුනිකාට කඩේ යන කෝඹි පුකක් තරම්වත් මොලයක් නැති සමහර හරක් විශාල කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා. හිරුනිකා හිරගත කරලා තියෙන්නේ මේ වෙනකොට දේශපාලන කාරණයක් මතයි කියලා. මිතුරුනි නඩු තීන්දුව නෙමේ අඩුම ගානේ පත්‍ර කොලයක්වත් බලපු නැති මේ මීහරක් තේරුම් නොගත්ත බරපතලම කාරණය තමයි හිරුනිකා මේ වෙනකොට මහාධිකරණය මගින් චෝදනා 18කට වැරදි කරලා තියෙනවයි කියන කාරණේ. ඒ චෝදනා කිසිම තැනක හිරුනිකාගේ දේශපාලනය සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ නැහැ. ඒ චෝදනා 18ම එල්ල වෙලා තියෙන්නේ තරුණයෙකු පැහැරගෙන යාම සහ ඔහුට අදන්ටේටම් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම විනිසුරුතුමා බොහොම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා තමන්ගේ තීන්දුවේ. එහිදී බොහොම පැහැදිලිව නඩුකාරතුමා පෙන්නලා දීලා තියෙනවා හිරුනිකා මේ තරුණයා පැහැරගෙන ගියා විතරක් නෙමෙයි ඔහුට පහර දීම ඇතුළු විවිධ වැරදි 18ක් කරලා තියෙනවා. මේවා බරපතල වැරදි කියන කාරණේ. ඒ වගේම හිරුනිකාට මේ අවුරුදු 3ක සිරදඬුවම දීලා තියෙන්නේ බරපතල වැඩ ඇතුළත ගත කරන්න. එහෙම නැතුව හිරගෙදරට ගිහිල්ලා හිරගෙදර තියෙන බන්ධනාගාර රෝහලේ රෙද්ද අස්සේ හැංගිලා ඉන්න නෙමෙයි. මිට්ටෝනි මේ රෝහල් වල ඉන්න වෛද්‍යවරු කාලකන්ණි හැතිකරේ සත්‍ය වශයෙන්ම බන්ධනාගාරේ ඉන්න ලෙඩ්ඩුන්ට ඇඳක් වෙන්න නොකරට මේ VIP හිරකාරයන්ට මේ විදියට සලකන්නේ විවිධ වරදාන සහ වරප්‍රදාන වෙනුවෙන් කියන එක හැමෝම දන්න කාරණයක්. මේ වෙනකොට හිරුනිකාට කඩේ යන කෝඹි පුකක් තරම්වත් මොලේ නැති සමහර හරක් හිරුනිකා දේශපාලන කරුණු මත හිර කර ඉන්නවයි කියලා තමයි මේ වෙනකොට කැම්පේන් එක පටන් අරන් තියෙන්නේ. සමහර හරක් දානවා දරුවෝ 3 දෙනෙකුට මවක් අහිමි වුණයි කියන කාරණේ. මේ විදිහටම තමයි සූකර වංශ තමන්ගේ ගෑණි හිරගත කරහමත් කැම්පේන් එක පටන් ගත්තේ. හැබැයි ඔය හිරගෙදර ඉන්න කාන්තා රණවියන්ගෙන් බහුතරයකට දරුවෝ ඉන්නවා. එතකොට මේ කාලකන්ණි කිසිම කෙනෙකුට ඒ අම්මලගේ දරුවෝ ගැන මතක් වුණේ නැහැ. අනිත් කාරණේ තමයි හිරුනිකාගේ දරුවෝ මේ වෙනකොට සැප විඳින්නේ උන්ගේ මහයුන් මහන්සි වෙලා හම්බ කරන දේවල් වලින් නෙමෙයි, ඔබත් මමත් බොහොම අමාරුවෙන් හරි හම්බ කරපු දේවල් වලින් හොරකම් කරපු දේවල්. අපි දිනෙන්තරේම කියපු කාරණයක් තමයි හිරුනිකාල නිරන්තරයෙන්ම තමන්ගේ මහායිකා විතරක් නෙමෙයි හිරුනිකත් මේ රටේ මහජනතාවගේ දේපල හොරකම් කරා. විශේෂයෙන්ම හිරුනිකාගේ මහායිකා බොහොම පැහැදිලිව 89 භීෂණ කාලේ තරුණී පොළොවේ ගහලා මරපු චෝදනාවක් ඔහුට තිබුණා. ඒ විතරක් නෙමෙයි පාර්ථ ලක්ෂ්මන් කියලා කියන්නේ හෙළුවෙල්ලෙන් චන්ද්‍රිකාට කඩේ ගියා විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂගේ ජොක්කු අපුල්ලපු එකෙක්. මුන් සියලුම දෙනා මේ වකරේ තමන්ගේ බඩ වියතරක ගන්න. අද වෙනකොට හිරුනිකාගේ දරුවෝ ගැන කතා කරන මේ කාලකන්ණි කිසිම එකෙක් මේ රටේ බහුතරයකට 7-7 වැදිච්ච එක ගැන කතා කරන්නේ නැහැ. තවත් සමහර අය කියනවා හිරුනිකා හිරගත කරලා හිරුනිකාගේ කට වහන්න බෑයි කියලා. මිත්තුරුනි මේ හිරගත කිරීම කරේ හිරුනිකාගේ කටවත් අහවල් එකවත් වහන්න නෙමෙයි හිරුනිකා කරපු වැරදි වලට දඬුවම් කරන්න. මිත්තුරුනි දවසින් දවස අපේ රට බල්ලට යෑමේ වගකීම අපිත් බාරගත යුතු වෙනවා. මොකද හිරුනිකාවලි පාහර අම්මණ්ඩිලා කරේ තියාගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා ජය වේවයි කියලා අවුරුදු 6-7ක් කෙලව ගන්න වැඩපිළිවෙල හදාගන්නේ අපි. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමනටියක් මිට්‍රෝනි අර්බුදයේ ජයග්‍රහණය නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.